දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දිනාටමත් බණහන ලක්වාසි ලෝවාසි සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුණිය අද ධර්මානුශාසනාවේදී අපි කර්මයේ තියෙන ප්‍රභේද කීපයක් ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය කියලා මේ ධර්මයේ විස්තර වෙන මේ කර්මයන්ගේ විපාක දෙන ස්වරූප කීපයක් ගැන අද දවසේ මේ ධර්මානුශාසනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කර්ම විෂය, කර්ම විපාක විෂය අචින්තයයි. අචින්තයයි කියන්නේ ඔබටවත් මටවත් මේ ලෝකේ වෙන සාමාන්‍ය මිනිසයන් කිසිම කෙනෙකුට අපේ නුවණකින් ඒක එහෙම වෙන්නේ කොහොමද? එහෙම අපිට හිතලා තර්ක කරලා අපේ බුද්ධියෙන් අපි විමසලා අපට තේරුම් ගන්න පුළුවන් සම්පූර්ණයෙන් තේරුම් ගන්න පුළුවන් විෂයක් නෙමෙයි. මේ කර්ම විපාක විෂය සම්පූර්ණයෙන් වැටහෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා කම්ම විපාකෝ අචින්තියෝ. මේ කර්ම විපාක විෂය අචින්තයයි. ඒ අචින්තයයි කියන්නේ අචින්ත්‍ය විෂය ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පමණයි වැටහෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කර්මයේ තේරුම් ගැනීම පිණිස මේ කර්මය කියන්නේ මේකයි, මේ කර්ම සකස් වෙන්නේ මේ විදිහටයි, ඒ කර්මයන්ගේ විපාක මේ ස්වරූපයෙන් විපාක අපි කරා එනවා, ඊළඟට මරණ මංචකේ විපාක දෙන කර්ම, ඊළඟට උපතකට හේතු වෙන කර්ම, ඉපදුනාට පස්සේ සැප දුක් විපාක ලබන්න හේතු වෙන කර්ම, ඒ වගේම කෙනෙකුට ජීවිතේ අහිමි වෙන්න, සමහර වෙලාවට මරණයට කර්ම විපාක හැටියට බලවත් වෙලා ඉන්නේ කර්මයන්ගේ ස්වરૂපේ. ඊළඟට මේ සියලු කර්මයන් ප්‍රහාණය කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. හැම බුදු කෙනෙක්ගේම අනුශාසනාව ගත්තහම ඔබ දන්නවා මේ ලෝකෙ මේ විශ්වයේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කැටි වෙනවා ගාථාවකට. සබ්බ පාපස්සකරණ, සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්න, කුසලස් උපසම්පදා, පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න, සචිත්ත පරියෝ දපණං, සොචිත්තේ තමන්ගේ හිත දමනී කරගන්න කියනවා. ඒ තම බුද්ධානුශාසනං. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. මෙන්න මේ අනුශාසනාව තුලයි බුදුවරු පහළ වෙලා ලෝකයාට නිවන් මඟ දේශනා කරන්නේ, ලෝකයාට සසර දුකින් මිදෙන මාර්ගය දේශනා කරන්නේ. ඒ මාර්ගයේ තුල අකුසල් ප්‍රහාණය කරමින්, කුසල් දියුණු කරගනිමින්, හිත දමනී කරගනිමින් ධර්මාවබෝධයේ පිණිස යන මාර්ගය. ඔබ කවුරුත් දන්නවා මාර්ගය කියපු ගමන් ඔබට මතක් වෙන්නේ නිවනට තියෙන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද? පිංගතුනි, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට. මේ කර්මයන් නිරුද්ධ කරන මාර්ගය, මේ කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉස්සෙල්ලා අපි සරලව මේ කර්මී කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහයක් ගමු තනි වචනකින්. ඒ තමයි බොහෝ වෙලාවට ඔබෙන් කවුරු හරි අහනවා මොකක්ද ඔය බුදුදහමේ කර්මී කියන්නේ? ඔය කර්මී කියලා උගන්වන්නේ මොකක්ද? දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් අපි දන්නවා සමහර ලාවට අපි ධර්ම දේශනාවලදී පිරිසගෙන් මේ ප්‍රශ්නේ අහපුවාම එක එක්කෙනා එක එකද සමහරු කියනවා මේ ක්‍රියාව කරන දේ. එතකොට මේ වගේ එක එක වචන එනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු වචනයක් තියෙනවා, චේතනාහම් භික්ඛවේ කම්මං වදා. අන්න ඒක හොඳට මතක තියාගන්න.
මහණෙනි චේතනාව කර්මයයි කියලා. අන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මොකද කර්මය කියලා කියන්නේ චේතනාව. මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. අන්න චේතනාව පහල කරලා කර්ම රැස් කරනවා කායේන. මේ කය මුල් කරගෙන මේ කායික ක්‍රියාව තුළ චේතනාවක් එක්ක තමයි කර්ම රැස් වෙන්නේ. වාචාය අපි මේ කතා කරන හැම වචනයකටම පෙර හිත ඇතුලේ කර්මයක් සකස් වෙනවා, චේතනාවක් සකස් වෙනවා. ඒකට තවත් ධර්මයේ කියනවා විතක්ක විචාර. වචන සකස් වෙන්නේ චේතනාවක් එක්ක. ඊළඟට මනස. අපි හිතෙන් හිතනවා. ඒ හිතෙන් හිතන හැම වෙලාවකම චේතනාවක් එක්ක තමයි සිතුවිලි පහළ වෙන්නේ. අපිට තේරුම් ගන්න බැරි වුණාට චේතනාවක් එක්කයි සිතුවිලි පහළ වෙන්නේ. ඊළඟට ඔබ සරලව මේ විදිහටත් තේරුම් ගන්න, බුදුරජාණන් වහන්සේ මේ කර්ම රැස් කරන ආයතන හයක් අපිට පෙන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙනවා, රූප සංචේතන. කනට ඇහෙන ශබ්දය ඔස්සේ චේතනා පහළ වෙනවා, ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ චේතනා පහළ වෙනවා, ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ඔස්සේ චේතනා පහළ වෙනවා, රස සංචේතන. කයට දැනෙන පහස ඔස්සේ චේතනා පහළ වෙනවා, පොට්ටබ්බ සංචේතන. හිතට එන සිතුවිලි ඔස්සේ චේතනා පහළ වෙනවා. මෙන්න මේ විදිහට ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන හයෙම චේතනා පහළ වෙනවා. ඒ චේතනාව කර්මය. ඒ චේතනාවට අනුව තමයි චේතයිත්වා කම්මං කරෝති කායේන. ඒ චේතනාවට අනුවයි කය ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඇහැට පේන දෙයකට අනුව කයින් ක්‍රියාත්මක වෙනවා. වාචාය අපි ඇහෙන් දකින දේ ඔස්සේ කතා කරනවා. මනස හිතෙන් හිතනවා. එතකොට මේ ඇස විතරක් නෙමෙයි, කනට ඇහෙන දේවල් ඔස්සේ සිත කය වචනේ මෙහෙවනවා. නාසයට දැනෙන දේවල් ගැන අපි කතා කරනවා, ඒ ගැන හිතනවා, ඊට අනුව ක්‍රියා කරනවා. දිවට දැනෙන දේවල් ඔස්සේ අපි කතා වෙනවා, මේක රසයි, මේක මෙහෙමයි, මොකක්ද මේ, හරි රහයි. එතකොට මේ විදිහට අයේ දිවට දැනෙච්ච දේ ඔස්සේ, ඒ චේතනා ඔස්සේ අපි තව තවත් චේතනා පහළ කර කර කතා කරනවා, ඊට අනුව ක්‍රියාවනවා, ඊට අනුව හිතනවා. ඊළඟට මේ විදිහට ආයතන හය තුල චේතනා පහළ වෙනවා. එතකොට මෙන්න මේ චේතනා පහළ කරලා රැස් කරගන්න කර්ම චේතනාවමයි කර්මය. ඒවැ විපාක විෂය බුදුරජාණන් වහන්සේ අචින්තියයි කියලා දේශනා කරාට, ඒ අචින්තියදී බුදු නුවණින් වටහා ගන්න අචින්තියදී අපිට අපේ නුවණට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ යම් යම් සරල විදිහට ඒ කර්මයන්ගේ එක එක කොටස් අපිට විස්තර කර කර පෙන්නුම් කරලා ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව අද අපි කතා කරන්නේ ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපස්තම්භක, ඊළඟට උපපීඩක, උපඝාතක කියලා මේ ධර්මයේ විස්තර වෙන මේ කර්මයන්ගේ ස්වરૂප හතරක් පිළිබඳව. ජනක, ජනක කියපු ගමන් ඔබට තේරෙනවා ජනක කර්මය. එහෙනම් මේ උපතත් එක්ක බැඳිච්ච මොකක් හරි දෙයක් කියලා. පින්වතුනි, අපි මේ ලෝකේ සෑම සත්ත්වයකම, උපන්නා වූ සෑම සත්ත්වයකම මැරෙනවා. ඒ මරණයේදී සත්ත්වයා උපත කරා යන්නේ කර්මානුරූපීව. ඔබ දන්නවා පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරා භවපච්චයා ජාති. විපාක පිණිස කර්මයේ සකස් වෙනවද, ඒ කර්මයට අනුව තමයි උපදින්නේ. භවයට අනුවයි උපදින්නේ, වෙන හේතුවක් නිසා උපදිනව නෙමෙයි. භවපච්චයා ජාති, විපාක පිණිස කර්මය හැදෙනවද, ඒ කර්මයට අනුව උපදිනවා. කාම භව, රූප භව, අරූප භව කියලා පටිච්ච සම්පාද විස්තර වෙනවා. කාම ලෝකේ මේ සතර අපාය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, මේ සියල්ල අයිති පංච කාමයන්ගෙන් යුක්ත කාම ලෝකෙට. ඒ කාම ලෝකෙ කොහේ හෝ විපාක පිණිස කර්මයක් හැදෙනවද, කුසල් අකුසල් මත, අකුසල් මත අපාය උපත පිණිස කර්ම හැදෙනවා. එකත් කාම ලෝකෙම තැන. ඊළඟට පින් කරපු කෙනාට දිව්‍ය ලෝකෙක වෙන්න පුළුවන්, මනුස්ස ලෝකෙ සැප ඇති තැනක වෙන්න පුළුවන්. ඒ පිනට අනුව විපාක පිණිස කර්මය හැදෙනවා. එතකොට ඒ කර්මයට අනුව යා කාම ලෝකෙ උපදිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් ධ්‍යාන වඩලා, භාවනා කරලා, ඒ සමාධිය දියුණු කරලා නම්
ඒ ධ්‍යානයන්ට අනුව රූපී බ්‍රහ්ම ලෝකවල විපාක පිටිස කර්ම හැදෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන රූප ධ්‍යාන වඩපු කෙනා රූපී බ්‍රහ්ම ලෝකයක උපත පිටිස භවය හැදෙනවා. ඊට අනුව එහි උපදිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් අරූප ධ්‍යාන වඩලා නම් ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන අකිඤ්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන මේ අරූප ධ්‍යාන යම් කිසි කෙනෙක් වඩලා නම් එයාට අරූප භවය විපාක පිණිස කර්ම හැදිලා තියෙන. එයා මරණින් මත්තේ ඒ අරූප ලෝකයක උපදිනවා. එහෙමනම් අපිට පේනවා කෙනෙක් උපදින්නේ තමන්ගේ කැමැත්තෙන් උපදිනව නෙමෙයි. කැමැත්තෙන් උපදිනවා නම් මේ ලෝකේ කවුරුත් කැමති නැහැ නිරයන්ට. ඔබ අහලා බලන්න කවුරුත් කැමතිද කියලා අපායන්. කොච්චර පවකම් කරත් කොච්චර මිනිස්සු අපරාධ කරත් අපායන්න කැමති නැහැ කවුරුත්. තිරිසන් ලෝකේ උපදින්න ප්‍රීතියක් වෙලා උපදින්න කවුරුත් කැමති නැහැ. හැමෝම කැමති සැප ඇති තැනක බොහොම ලස්සනට බොහොම ධනවත් බොහෝ සැප සම්පත් ඇතුව හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඒක. හැබැයි ප්‍රාර්ථනා කරපු පමණින් ලැබෙනව නෙමෙයි. අපේ කැමැත්තට අනුව උපදිනවත් නෙමෙයි. එහෙමනම් කෙනෙක් උපදින්නේ විපාක පිණිස රැස් වෙන කර්මයක් නිසා. කර්මයෙන් තමයි උප්පත්ති ලැබලා දෙන්නේ. අන්නේ උපතට හේතු වෙන ඒ කර්මය බුදුරජාන් වහන්සේ පෙන්නනවා ජනක කර්මය. ඒ ජනක කර්මයෙන් උපතකට හේතු වෙනවා. ඒ උපත බුදුහාන්තරෝ පෙන්නනවා කර්මයට අනුව එක්ක මව් කුසක උපතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තර ඇතුලේ දැන් බලන්න නොයෙක් සත්තු කුකුල් පැටව නොයෙක් කුරුළු පැටව බිත්තර ඇතුලෙන් උපදිනවා. ඊළඟට තෙත් පරිසරය මුල් කරගෙන සත්තු උපදිනවා. ඔබ දැකලා ඇති කුණු කානුවල අසූචි ගොඩක වෙන්න පුළුවන් අසූචි වලක වෙන්න පුළුවන්. කුණු විලා යන එලෝලු ටිකක් මස් කෑල්ලක කොච්චර පණුව හට ගන්නවද. එතකොට ඒ තෙත් පරිසරයක් මුල් කරගෙන ජීවීන් පහළ වෙනවා. ඊළඟට ඕපපාතිකෝ කර්මාන් රූපීව සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ ශරීරයක් ඇතුව සැනින් පහළ වෙනවා. දෙවියන් පහළ වෙන්නේ එහෙම. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පහළ වෙන්නේ මේ විදිහට. නිරේ නිරිසතුන් පහළ වෙන්නේ මේ විදිහට. එතකොට අපිට පේනවා ප්‍රේතයන් මේ වගේ ඕපපාතික ශරීර ඇති සත්වයන් කර්මාන් රූපීව ඒ අය උපදිනවා කියන්නේ පහළවීමක් තියෙන්නේ. එතකොට මෙන්න මේ අණ්ඩජ ජලාභුජ සම්සේජජ ඕපපාතික කියන මේ ක්‍රම හතරේ තමන් රැස් කරගත්ත කුසල් අකුසල් අනුව යම් කිසි කෙනෙකුට උපතක් ලබා දෙන්න හේතු වෙන කර්මයට කියනවා ජනක කර්මය. අන්න කෙනෙක්ගේ උපතට හේතු වෙච්ච කර්මය. ඔබ මනුස්ස ලෝකේ ඉපදුනා නම් ඔබ පෙර ජීවිතේ කොහේ හරි ඉඳලා ඔබ මැරෙනකොට ඔබට පිනක් කුසලයක් බලවත් වුණා. අද ඔබට ඒක තේරුම් ගන්න ඔබ මොන වගේ පිනකින්ද ඉපදුනේ කියලා ඔබට ඒක තේරුම් ගන්න තරම් පුබ්බේ නිවාසානුස්සති ඥානයක් චතුප්පාත ඥානයක් ඔබට නැති වුණාට ඔබ පෙර කොහේ හරි හිටපු කෙනෙක්. අපි දන්නේ කොහේ ඉඳන් ආවද කියලා. සමහරට අපායේ ඉඳන් ආවද දිව්‍ය ලෝකේ ඉඳන් ආවද ඒක අද අපිට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. හිත වඩලා හිත දියුණු කරපු කෙනෙකුට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට පින්වතුනි අපි පෙර කොහේ හරි හිටියා. ඒ පෙර ජීවිතේ අපි මැරෙනකොට එදා ඒ හිටපු ආත්මෙන් අපි චුත වෙනකොට අපිට ආයමත් මනුස්ස ජීවිතයක මේ වගේ උපතක් ලබන්න පිනක් කුසලයක් බලවත් වුණා. අන්නේ බලවත් වෙච්ච කුසලයේ තමයි ජනක කර්මය. ඒ ජනක කර්මයෙන් අපිව උප්පත්තිය ලබා දෙනවා. අපි උපත හදලා දුන්න මනුස්ස මව් කුසක උපදින්න අපිට ජනක කර්මයෙන් අපිව තැනකට ගෙනහලා අතහැරියා. එක්ක ඔයා කොහේ හරි මව් කුසකට වෙන්න පුළුවන්. අපි මනුස්ස ලෝකේ ඉපදුණා. සමහර වෙලාවට පින් කරපු කෙනෙක් එයා මැරෙනකොට එයාගේ උපත දිව්‍ය ආත්මයකට වෙන්න පුළුවන්. ඒ සැනින් එයා දිව්‍ය ලෝකෙක පහළ වෙනවා. අකුසලයක් බලවත් වෙච්ච කෙනෙක් තිරිසන් සතෙක්ගේ මව් කුසකට ඇදිලා ගියා වෙන්න පුළුවන්. ඒ වගේ උපතට හේතු වෙන කර්මයට ධර්මයේ විස්තර කරන්නේ ජනක කර්ම. ඔන්න දැන් එහෙමනම් ඔබ මේ ජනක කර්ම කියන්නේ මොනවද කියලා කවුරු හරි ඇහුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් මැරුණට පස්සේ මරණින් මතු උපත ලබා දීම පිණිස බලවත්ම හේතු වෙන කුසල් අකුසල් මත හේතු වෙන කර්මය තමයි ජනක කර්ම. ඒ ජනක කර්මය කරන්නේ උපතක් ලබලා දෙන. දැන් ඔන්න ඉපදුනා. දැන් අපි හිතමු ජනක කර්මය කරන්නේ උපතකට අරගෙන යෑම උපතක් ලබලා දීම. ඉපදුනාට පස්සේ
ඒ උපන්නා වූ සත්‍යයට ජීවත් වීම පිණිස කුසල් ලකුසල් තමන් සසරේ කරපු කර්ම ඔහුට බලවත් වෙන්නට ඕන. අන්න ඒ කෙනාට ජීවත් වීම පිණිස තමන් රැස් කරගත්ත කර්ම බලවේගවලින් ඒ ජීවිතයේ ආත්මය තුල ලබලා දෙන්නේ උපස්තම්භක කියන කර්මයේ තුලේ. අන්න ඊළඟ කර්මය. දැන් අපි හිතමු සමහරු මව කුසකට ඇදිලා ආවට මනුස්ස ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ජනක කර්මයේ මව කුසකට ඇදිලා ඉනවා. හැබැයි මව කුසේ වැඩිගෙන යනකොට මව කුසේදීම මැරිලා කොහේ හරි එක්ක අපායකට වැටෙනවා වෙන්න පුළුවන්. එයාට මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න තරම් ඒ පින බලවත් මදි. උපතකට ඇදිලා ආවට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. සමහර දරුවෝ උපදිනකොට මැරෙනවා. අම්මලා කිරි දීදී ඉන්නකොට දරුවෝ ඩොක් වී පණ යන දරුවෝ ඉන්නවා. පුංචි කාලේ සෙල්ලම් කරන වයසේ මැරෙනවා. එතකොට මේ වගේ උපතකට හේතු වුණා. මනුස්ස මැරෙන මංචකේ මරණ වේලාවේ පිනක් බලවත් වෙලා ජනක කර්මයෙන් මනුස්ස ලෝකෙට අරගෙන ආවා. හැබැයි එයා මනුස්ස ලෝකේ උපද්දවන්න ඒ මනුස්ස මව කුසකට යාව ගෙනාවට ඒ කෙනාට මනුස්ස ලෝකේ ජීවත් වෙන්න තරම් උපස්තම්භක කර්ම බලවත් නැහැ. ඒ නිසා ඒ කෙනා එතනින් චුත වෙලා යනවා. මැරිලා කොහේ හරි කර්මානුරූපී තමන්ගේ කර්මයට අනුව කොහේ හරි තැනක උපදින. අන්න ඒ නිසා ජනක කර්මයෙන් උපතක් ලබා දීපු කෙනාට ජීවත් වීම පිණිස තමන්ට උපකාර වෙන කුසල් අකුසල් ඒ කර්ම සකස් කරලා දෙන කර්ම ටිකට තමයි උපස්තම්භක කර්මය කියලා කියන්නේ. ඒක සමානලාට අකුසලයක් වෙන්න පුළුවන්. සමහරු මනුස්ස ජීවිතවල දැක්කට පස්සේ ඔබට හිතෙනවා ඇති සමහර අය මිහිපිට අපායවල වගේ එදා වේලා හම්බ කරගන්න පුළුවන් කමක් නැහැ. මොන දේ කරත් කොච්චර හොඳට ජීවත් වෙන්න හැදුවත් මොනවා හරි කරදර ගොඩක්. සමහර රටවල ඔබ දැකලා ඇති මිනිස්සු අප්‍රිකානු රටවල් කන්න නැතුව අන්ත දුක් විඳින අය ඉන්නවා. පසුගිය දිනවල අන්තර්ජාලයේ මිනිස්සුන්ට දැක ගන්න ලැබුණා අප්‍රිකාවේ සමහර රටවල් මැටි වලින් ඒ මැටි වේලලා ඒවා අර පුංචි පෙනේර වලින් වගේ පිටි වගේ ඒ මැටි ටික පෙරලා අරගෙන බිස්කට් වගේ හදලා අවුවේ තියලා ඒ මැටි කනවා. එතකොට බලන්න මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙනකොට අර පොළොවේ තියෙන මැටි ටික හරි වේලලා නිකන් බිස්කට් එකක් වගේ හදාගෙන ඒ මැටි කනවා. මැටි රොටි, මැටි බිස්කට්, මේ මැටි වලින් කාල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා සමහර අයට කර්මයෙන් සමහර අය ඉන්නවා ඒ ජීවිතය තුළ මොකක් හෝ හේතුව හිතාගන්න බැරි විදිහට ජීවිතයේ ආයුෂ අවසන් වෙලා යනවා. මොකක් හෝ ඒ ආයුෂ අවසන් වෙන කර්මයක් ඒ ජීවිතයේ දෙනවා. අන්න ඒ නිසා කෙනෙකුට ජීවත් වීම පිණිස ඉපදිච්ච කෙනෙකුට ජීවත් වීම පිණිස ඒ කෙනාගේ ආයුෂ ගෙවා ගැනීම පිණිස ඒ තමන්ට උපකාර කරන්නා වූ පුණ්‍ය පාප කර්මයන් උපස්තම්භක කර්ම හැටියට ධර්මයේ විස්තර වෙනවා. ඊළඟට පින්වතුනි තවත් කර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි උපපීඩක කර්මය. උපපීඩක කර්මය කියන්නේ ජනක කර්මයෙන් උපද්දවපු කෙනාට විටින් විට නොයේක් රෝග පීඩාවලින් පීඩාවල් ඇති කරනවා. සතුරු උපද්දවවලින් පීඩාවල් ඇති වෙනවා. සමහර වෙලාවට ධනහානි ගින්නෙන් වෙන්න පුළුවන්, ජලයෙන් වෙන්න පුළුවන්, සුළඟෙන්, ඒ වගේ නොයේක් විපත්වලට ඔහුව ගොදුරු වෙනවා. ඊළඟට සමහර ලාවට රජවරුන්ගේ දඬුවම් ලබන්න, සමහර ලාවට බොරු කේලමක් වෙන්න පුළුවන්, නොකල වැරැද්දක් වෙන්න පුළුවන්, රාජකීය දඬුවම් වලට ලක් වෙනවා. ඊළඟට සොර සතුරන්ගෙන් හානි, තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත දේ වෙන්න පුළුවන්. කොච්චර හොඳට ජීවත් වෙන්න හැදුවත් මොනවා හරි කරදර. එතකොට මේ වගේ ජීවිතයේ තුල විශාල පීඩාවල් ගෙනත් දෙන කර්ම ඒවට කියනවා උපපීඩක කර්ම කියලා. ඒවා සසරේ කරපු දේවල් මතක තියාගන්න. දැන් මේවා කියනකොට ඔබට හිතෙනවා ඇති අයියෝ අපිටත් ඉතින් ওই වගේ තමයි කියලා. හැබැයි මේ කර්මවල ස්වභාවය මේ කවුරුත් කරපු කර්ම කවුරුත් අරගෙන යනවා නෙවෙයි. අන්න ඒක ඔබ හොඳට මතක තියාගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව පෙන්වුවා ධර්මයේ තුල කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ
මේ ලෝකේ සත්වයා කර්මයේ සොකීය කරගෙනයි උපදින්නේ. කර්මයේ දායාද කරගෙනයි මේ සසරේ ගමන් කරන්නේ. කම්ම බන්දු කර්මයේ තමයි තමන්ගේ එකම ඥාතිය, කර්මයේ තමයි තමන්ගේ එකම නෑයා. තමන් යම් පිනක් පවක් කරගත්තොත් ඒකේ විපාක තමන් කරා එනවා. අන්න ඒ නිසා හැම වෙලාවෙම හිතන්න අපිම කරගත්ත දේවල් අපි අරගෙන යනවා. ඔබ දුක් විඳිනවා නම් ඒ ඔබම සසරේ වපුරපු දේවල්. ඔබ සැප විඳිනවා නම් ඔබ සසරේ වපුරපු දේවල්. ඔබ සසරේ පින් කරපු කෙනෙක්. ඒ පිනේ විපාක සසරේ ඔබ කරා එනවා. ඔබ සසරේ අකුසල් කරා නම් ඒ අකුසල විපාකත් ඔබටමයි සසරේ ගෙවාගෙන යන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අපිට පෙන්වුවා යාදි සං වපතේ බීයම් තාදි සංහරතේ පල. අපි යමක් වපුරනවාද වපුරන දෙයමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. දැන් බලන්න වී වපුරන කෙනාට තල ලැබෙන්නේ නැහැ. එයා වී වැපිරුවා නම් වී අස්වැන්න නිලා ගන්න. තල වපුරපු කෙනා තල අස්වැන්න නිලා ගන්නවා. මුං වපුරපු කෙනා මුං අස්වැන්න නිලා ගන්නවා. ඒ වගේ තම තමන් වපුරපු දේවල් තම තමන් අස්වැන්න නිලා ගන්න. අපි සසරේ වපුරපු දේවල් අද අපි අස්වැන්න නිලා ගන්න. ඔබට බොහෝ වෙලාවට මිනිස්සුන් එක්ක කතා කරනකොට සමාජ ජීවත් වෙනකොට නිතර අහන්න ලැබෙන දේවල් තියෙනවා. මොනවද අපි මේ කරපු කර්ම? මේවා දකින්න අපිට ජීවත් වෙන්න සිද්ධ වුණානේ. මැරිලවත් යන්නේ නෑනේ කියලා සමහරු එහෙමත් කියනවා. මොකක්ද අපි මේ කරපු කර්ම කියලා මිනිස්සු තමන්ට ප්‍රශ්න කරදර එනකොට සමහරු ඔළුවේ අත් ගහ ගන්නවා. පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා. මතක තියාගන්න මේ කවුරුත් කරපු කර්ම කවුරුවත් අරගෙන යනවා නෙමෙයි. තමන්ම සසරේ වපුරපු දේවල් මේ තමන් කරා විටින් විට එන්නේ. ඒ නිසා උපපීඩක කර්ම හැටියට ජනක කර්මෙන් උපද්දවපු කෙනා උපස්තම්භක කර්මයෙන් කරන්නේ ජීවත් වීම ලබා දෙනවා, ආයුෂ ලබලා දෙනවා. එයා කුසල් අකුසල් මස සසරේ ඒ ඉපදිච්ච ආත්මය තුළ අරගෙන යනවා. ඒ අරගෙන යන ආත්මය තුළ උපපීඩක කර්මය කියන්නේ විටින් විට තමන් සසරේ වපුරපු දේවල් බලවත් වෙනවා. සමහර වෙලාවට අද රජකමේ ඉන්න කෙනා වෙන්න පුළුවන්. තමන් සසරේ කරපු උපපීඩක කර්මයක් හැටියට අකුසලයක් බලවත් වෙනකොට එක රැයේ මහපාරට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඔබ දැකලා ඇති සමහර වෙලාවට රජකම් කරගෙන ඉන්න අය එක රැයෙන් ඒ සියල්ල නැති වෙලා යනවා. කුසල් රජුරු දඹදිව හිටපු ප්‍රබලම පාලකයා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී දඹදිව පාලනය වුණේ සොළොස් මහා ජනපද හැටියට. අංග, මගද, කසී, කෝසල, වජ්ජි, මල්ල ඔය වගේ සොළොස් මහා ජනපද තිබුණේ. ඒ අතර ශාක්‍ය වංශිකයෝ, බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශික කෙනෙක්. මේ රාජ වංශ අතර තිබිච්ච උසස්ම වංශය හැටියට ශාක්‍ය වංශය හඳුන්වනවා. හැබැයි ශාක්‍ය වංශිකයන් පවා කොසල් රජතුමාට අයබදු ගෙවීමක් සිදු කරා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ ශාක්‍ය ජනපද පවා මේ කොසල් රජුරවන්ට යම් යටහත් පක්ෂපාතී බවක් දැක්වුවා. ඒකට හේතුව කොසල් රජුරු ඒ තරම් බල සම්පන්න. හැබැයි මේ කොච්චර බල සම්පන්න වුණත් කොසල් රජුරු මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක. හැබැයි ඒකට හේතු වෙච්ච කර්ම විපාකයකුත් තියෙනවා. මේකත් ඔබ තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට විශාල වශයෙන් මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බණ අහන්න එනවා. මේ සවැත් නුවර ආශ්‍රිතව නිගණ්ඨයන්ගේ නිගණ්ඨාරාම තිබ්බා. ඊළඟට සංජය බෙල්ලට්ටි පුත්, අජිත කේසකම්බලි, කකුද කච්චායන, මක්කලි ගෝසාල ඔය වගේ ශාස්ත්‍රවරු කියාගත්ත බොහෝ පිරිසක් ඒ ප්‍රදේශවල ජීවත් වුණා. එතකොට මෙන්න මේ අය අතරේ එදා බුදුරජාණන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වේදම් කරලා මේ සවැත් නුවර තිබ්බ බොහොම රමණීය භූමි භාගයක්. ඒ ඉඩමත් එදා අයිති වෙලා තිබ්බ කොසල් රජතුමාගේ පුතා ජේත කුමාරයාට. ඔබ අහලා තියෙනවා 18 කෝටියක් අහවණු මේ ඉඩමේ අතුරල තමයි ජේතවනේ හදන්න ඉඩම මිල දීලා ගත්තේ. තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් හැදුවා. අංග සම්පූර්ණ ආරාමයක් හැදුවා. තවත් 18 කෝටියක් වියදම් කරලා ඒ ආරාමේ සංඝසතු කරලා පූජා කරා.
ඔබ අහලා තියෙන 54 කෝටියක් වියදම් කරා කියලා. එතකොට ඒ විදිහට විශාල මුදලක් වියදම් කරලා ජේතවනේ හදලා ආරාම පූජාවක් හැටියට මේ ආරාමේ සංඝ සතු කරලා පූජා කරා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක කාලයක්. උන්වහන්සේ මේ වැඩ සිටි අවුරුදු 45න් වස් කාල 19ක් වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. වස් කාල 6ක් වැඩ සිටියා සවැත් නුවරම විසාකාව හදලා පූජා කරපු පූර්වාරාම ආරාමේ. එනිසා සවැත් නුවර පමණක් අවුරුදු 25ක් අවුරුදු 45ක් වැඩ සිටියේ බුදු වෙලා වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සම්පූර්ණ ආයු කාලය අවුරුදු 80යි. එයින් බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් වැඩ සිටියා. ඒ අවුරුදු 45න් අවුරුදු 25ක්ම සවැත් නුවර මුල් කරගෙනයි වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි ආරාමේ සවැත් නුවර ජේතවනාරාම. ඒ නිසා සවැත් නුවර විශාල පිරිසකට බණ අහන්න, නිතර බුදුන් දකින්න, ධර්මය අවබෝධ කරගන්න වාග්ය වාසනාව ලැබුණා. නිතර දවසකට 10,000 ගණන් දම්සභා මණ්ඩපේට බණ අහන්න මිනිස්සු එකතු වෙනවා. යනවා. අපිට උදව් කරපු මිනිස්සු, අපි ගැන පැහැදිලා හිටපු මිනිස්සු අන්න දැන් ජේතවනාරාමයට නිතර නිතර යනවා. දැන් අපිට දාන දෙන්නෙත් නැහැ, අපිට උදව් කරන්නෙත් නැහැ. අපිට සිව්පසින් අපෝපස්ථානත් අඩු වෙලා. මේකට මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕනේ කියලා නොයේක් විදිහ උපක්‍රම සැලසුම් කරා. ඔබ දන්නවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේට ඔය අන්න තීර්ථකේ කොච්චරනම් නොයේ කිරිහැර පීඩා සිදු කරන්න සැලසුම් හැදුවද? සුන්දරි පරිබ්‍රාජිකාව මරලා මලකුණ ගෙනහලා ජේතවනේ පසුපස පරවෙච්ච මල් දාන තැනක හංගලා නිඳා අපහස කෙරෙව්වා. නොයෙක් විදිහේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට නිඳා අපහස කරන්න සැලසුම් කරා. ඔය අතරේ නිගණ්ඨ නාථපුත්ත කැමති වුණේ මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණයක් නිසා, උන්වහන්සේගේ අවබෝධය නිසා, උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියන ගුණය නිසායි මේ මිනිස්සු ගිහිල්ලා බණහලා එතනට පහදින්නේ කියලා ඒක පිළිගන්න කැමති වුණේ. නිගණ්ඨ නාථපුත්ත තමන්ගේ දායකයන්ට කියා සිටියා, ඔය මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ තියෙන මේ මිනිසු එකතු වෙන ලක්ෂණයක් නෙමෙයි කියෝ. උන්වහන්සේගේ ආකර්ෂණයක් නිසා මිනිස්සු උතන්ට යනවා නෙමෙයි කියෝ. ඔය ඉඩමේ තියෙන බලය මිනිස්සු ආකර්ෂණය කරලා ගන්න ආකර්ෂණ ශක්තියක් ওই ජීතවන ඉඩමේ තියෙනවා කියෝ. ඒ නිසා අපිට ওই ජීතවනේ ළඟින්ම ඒ ඉඩමෙම කෙලවරක අල්ලපු ඇටේ ආරාමයක්, නිගණ්ඨ ආරාමයක් හදාගන්න පුළුවන් වුණොත් අපිටත් පෙන්වන්න පුළුවන් කීවා සෙනකගෙන් පුරෝලා. මේක පිළිගත්තා නිගණ්ඨයෝ සරණ කිය, නිගණ්ඨයන් කියන ඔක්කොම හරි සාදු කියාගෙන හිටපු පිරිස මේක පිළිගත්තා. පිළි අරගෙන ඒ අය විශාල මුදලක් එකතු කරා. නිගණ්ඨ කියා හිටියා මේක ලේසි නෑ, මේ ඉඩම් ඔක්කොම අයිති රජ්ජුරුවන්ට, රජ්ජුරුවන්ගේ පුතාට. අපි ඉඩමේ වටිනාකමට වැඩිය ඔය ඉඩමත් අරන් දීලා තියෙන රන් කහවණු අතුරලා අපි ඊට වඩා විශාල මුදලක් එකතු කරලා දුන්නොත් රජ්ජුරුවක නොදී ඉන්නේ නැහැ කියෝ. ඒ වෙලාවේ නිගණ්ඨයෝ ඉඩමේ වටිනාකමට වඩා විශාල මුදලක් එකතු කරගෙන කොසල් රජ්ජුරුව මුණගැහෙන්න ගිහිල්ලා රජතුමාට මේ විශාල මුදල තෑග්ගක් හැටියට දීලා ජේතවනේ අසලින්ම ඉඩම් කෑල්ලක් ඉල්ලගත්තා. සල්ලි වලට කෑදර බලන්න මේ රජවරු කියන්නේ කන්න බොන්න නැති හිඟන්නොද? නමුත් මේ මුදල් වලට තියෙන කෑදරකම පෙරේතකමත් එක්ක අර සල්ලි ටික දැක්කට පස්සේ ඒ වෙලාවේ ජේතවනේ අසල මල්ලපු ඇටි ඉඩම් කෑල්ලක් හිමීට රජ්ජුරුව දුන්නා, නිගණ්ඨයන්ට දුන්නා. හැබැයි රජ්ජුරුව දන්නවා මේ කරේ වැරදි වැඩක්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් යනවා, ගිහිල්ලා වැඳගෙන බණහන විදිහටත් ඉන්නවා. හැබැයි මේ වගේ ජේතවනේට විරුද්ධව අන්න තීර්ථකයන්ට එතනින්ම විශාල මුදලක් අරගෙන ඉඩමකුත් දුන්නා. දැන් ওই අතරේ දවසක් බුදුරජාණන් වහන්සේට ඇහෙනවා විශාල පිරිසක් ඇවිල්ලා කෑකෝ ගහනවා. මොකද නිගණ්ඨිය කියන්නේ මේ සංවරයක් තියෙන පිරිසක් නෙමෙයි. පිරිස කෑකෝ ගහනවා, ගොඩනැගිලි හදන්න දැන් පොළොව සුද්ධ කරනවා. ජේතවනේටම අල්ලපු ඇටේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරට කතා කරලා කියනවා, ආනන්දේ මේ කෙවුළු කෑ ගහනවා වගේ පිරිසක් කෑකෝ ගහනවා, චුට්ටක් ගිහින් බලන්න කියලා, මොකද මේ කියලා. ආනන්ද හාමුදුරුව ගිහිලා විස්තර බලාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, සාමිනි භාග්‍යතුන් වහන්සේ මේ ජේතවනාරාමයේ මේ එහා පැත්තේ මේ අල්ලපු ඇටේ
ජේතවනයේට මායින් වෙන්න නිගන්ඨයෝ ආරාමයක් ඉදි කරනවා කියෝ. මේ රජ්ජුරුව සතු මේ ඉඩමේ ආරාමයක් හදන මේ රජ්ජුරුවන්ගෙන් ඉඩම ඉල්ලගෙන තමයි කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ආගමික කණ්ඩායම් දෙකක් නිතර ගැටුම් ඇති වෙන පිරිසක්. එතකොට මේ ජේතවනයේ මල්ලපු ඇටි ආරාමයක් හැදුවා කියන්නේ භික්ෂුන් වහන්සේලාට ඉදිරියේ ධර්මදේශනා කරනකොට, බණ භාවනා කරනකොට, උන්වහන්සේලාගේ ආගමික වතාවත් කරනකොට මේ අයගේ නිතර නිතර ප්‍රශ්න ගැටුම් ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ දෙවනි කෙනා සාරිපුත්ත හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්න දෙවනි ශ්‍රාවකයා තමයි සාරිපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා, සාරිපුත්ත ඔබම යන්න, ඔබ ගිහින් බුදුරජාණන් වහන්සේගේ වචනේ මේ රජ්ජුරුවන්ව දැනුවත් කරන්න, මේ දේ කරන්න එපා, ඒ අයට වෙන ඕන තැනකින් හොඳ තැනකින් ආරාමයක් හදන්න ඕන තරම් උදව් කරාට රජ්ජුරුවන්ගේ අනුග්‍රහය දුන්නට ඒක කමක් නැහැ. හැබැයි ජේතවනේ අල්ලපු වැටේ මේ නිගන්ඨයන්ට ආරාමයක් හදන්න ඉඩ දෙන්න එපා, මේක ගැටුමක් ඇති වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේලාගේ කටයුතු වලට බාධා වෙන්න පුළුවන්, ඒ නිසා රජ්ජුරුවන්ව දැනුවත් කරන්න කියලා සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ රජ්ජුරුව දැනුවත් කරන්න යනකොට රජ්ජුරුව දැනගත්ත ඈතින් සාරිපුත්ත හාමුදුරුව එනවා. දැන් පගාව අරගෙන වැඩියෙන් සල්ලි අරගෙන මේ ඉඩම දීපු රජ්ජුරුව දැනගත්ත මේ එන්නේ නම් මේකට තමයි. රජ්ජුරුව හැංගුණා. මූණ දෙන්න පුළුවන් කමක් නැහැ. රජ්ජුරුව මාලිගාවෙම හැංගුණා. හැංගිලා රාජකීය ඒ බටයන්ට රජ්ජුරුවන්ගේ පිරිසට සේවකයන්ට කිව්වා සාරිපුත්තයන් වහන්සේ ආවහම මේ මම නෑ කියාපල්ලා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දැන් රජ්ජුරුව හැංගිලා බොරුවක් කිව්වා, සාමීනි රජ්ජුරුව මේ හදිසි කටයුත්තකට ගිහිල්ලා මාලිගාවේ නම් නැතේ කියලා. සාරිපුත්ත හාමුදුරු ටික වෙලාවක් වැඩ සිටියා. දැන් රජ්ජුරුව සාරිපුත්ත හාමුදුරන්ට පේනවා දිවස් නැති අය නෙමෙයි. නමුත් රජ්ජුරුව හැංගිලා දැන් හිටියා දැනගත්තා රජ්ජුරුවන්ටත් එළියට ඒ ගන්න විදිහක් නෑ, කමක් නෑ, මං ආයෙ එන්නම් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආපහු ගියා. දැන් ඔන්න පළවෙනි දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේව වෙහෙසෙව්වා. සාරිපුත්ත හාමුදුරු දෙවනි දවසෙත් මාලිගාවට මේ පණවිඩිය අරගෙන ගියා. දෙවනි දවසේ රජ්ජුරුව අන්න එනවා කියලා ඈතින් දැකලා පණවිඩියාව රජා හැංගුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවනි දවසෙත් බොහෝ වෙලාවක් වැඩ ඉඳලා ආපහු ගියා. තුන්වෙනි දවසෙත් ඒ වගේමයි. දින තුනක් සාරිපුත්ත මහරහතන් වහන්සේ රජ්ජුරුවන් හමු වෙන්න මේ පණවිඩිය අරගෙන ගියා. රජතුමා මන් නැහැ කියාපල්ලා කියලා රජ්ජුරුව හැංගුණා. එතකොට බලන්න, මේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා මේ බුද්ධ ශාසනයේ දෙවනි ශ්‍රාවකයා සාරිපුත්ත මහරහතන් වහන්සේ අසංඛේය කුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු ප්‍රඥාවන්තයන්ගෙන් අග තැන්පත් ධර්ම සේනාධිපතීන් වහන්සේ තමයි රජ්ජුරුවන් ළඟට ගියේ මේ පණවිඩේ දැනුම් දෙන්න. ඒ වෙලේ රජ්ජුරුව හැංගුණා. දැන දැන සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙහෙසටපත් කරා. එදා හවස් සරුවේ මේ කාරණේ ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසද්දී බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, රජතුමා කරගත්ත විශාල අකුසලයක්, මේ සංඝයා අතර ගැටුමක් ભેදයක් ඇති කරවන්න හේතු වෙන ආකාරයට මේ ජේතවනේ ළඟම මේ ඉඩම දීලා, ඒ විතරක් නෙමේ රජතුමා දැනුවත් කරන්න යද්දී දන දන රජ්ජුරුව සැඟවිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙහෙසෙව දින තුනක් අම්බලමක මිය යන්න වෙනවා කියේ. එතකොට අපිට පේනවා රජ්ජුරුව මොනතරම් සේවකයෝ පිරිවරාගෙන රාජකීය පිරිස දඹදිව සොළොස් මහ ජනපද අතර ප්‍රබලම රාජ්‍ය පාලකයා. හැබැයි කර්ම විපාක වලින් බේරෙන්න පුළුවන් කමක් නැහැ. උපපීඩක කර්ම කියලා කියන්නේ කෙනෙක් ජනක කර්මෙන් උපද්දවන ඒ ඉපදිච්ච සමහර රජපෞලේ රාජකුමාරයෙක් හැටියට කොසල් රජුරුවන්ට රජ වෙන්න නම් රාජකීය පෞලක එදා ඉපදුණා. උපත ලබලා දුන්න ජනක කර්මෙන් හොඳ තැනක ඊළඟට උපස්තම්භක කර්මයෙන් ඒ ජීවත් වෙනකොට තමන්ට බලය, රාජ්‍යත්වය මේ හැමදේම එක්ක තමන්ට රාජකීය සියලු වරප්‍රසාද එක්ක බොහොම බලවත් රජෙක් හැටියට රාජ්‍ය කරන්න ඒ ආයුෂ දීර්ඝ ආයුෂ ලබලා දුන්නා. ඒ වගේමයි උපපීඩක කර්මය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ
තමන්ම කරපු අකුසල් විතින් විට බලවත් වෙලා සමහර වෙලාවට ලෙඩ රෝග වලින් මිනිස්සු පීඩා විඳිනවා. කොච්චර සල්ලි තිබුණා සමහරු ඉන්නවා හොඳ කරගන්න බැරි ලෙඩක් නිසා ජීවිත කාලෙම පීඩා විඳිනවා. සමහරලාට කොච්චර ආස වුණත් කෑමක් කන්න බෑ ලෙඩ රෝග. ඊළඟට කොච්චර සල්ලි තිබුණා සමහරුන්ට හොඳ කරගන්න බැරි ලෙඩ රෝග නිසා එක්කෝ රෝද පුටුවක එක්කෝ එක තැන් වෙලා ජීවිතේ කර්ම විපාක සසරේ අරගෙන යන්න වෙනවා. ඊළඟට සමන් ගොඩ නගපු ව්‍යාපාර එක රැයින් කඩාගෙන වැටෙන්න පුළුවන්. එක්කෝ රාජසන්තක වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගින්නකින් සුලඟකින් මොකක් හෝ හේතුවකින් ඒ සියල්ල වෙනසිලා විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට මේ වගේ විටින් විට විශාල පීඩාවල් ගෙනත් දෙන කර්ම විපාක බලවත් වෙනවා. ඒවට කියනවා උපපීඩක කර්ම කියලා. ඊළඟ කර්මයේ තමයි පින්වතුනි උපඝාතක කර්මය. ජනක කර්මයෙන් උපද්දවපු පුද්ගලයාව එයාගේ ආවිස අවසන් වෙලා ඒ කෙනාගේ ජීවිතේ උපඝාතක කියනකොට ඔබට තේරෙනවා ඝාතනීය වෙන ආකාරයේ කර්ම විපාක බලවත් වෙනවා. ඒ කර්ම විපාකේ නොසිතපු දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සතුරු කුමන්ත්‍රණයකින් ඝාතනීය වෙන විදිහට කර්ම විපාකය සකස් වෙන්න පුළුවන්. එක් අනතුරක් වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර පුද්ගලයෝ මේ පාර යනකොට ඔබ දැකලා ඇති සමහර එක්ක අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන්, සමහර රූපවාහිනී මාධ්‍ය වලින් වෙන්න පුළුවන්, ඔබ දැකලා ඇති ප්‍රවෘත්ති විකාශනවල වෙන්න පුළුවන්. සමහර වෙලාවට පාර යනකොට එක්ක වාහනයක යන ටයර් එකක් ගැලවිලා ඇවිල්ලා විශාල පිරිසක් යන අතර එක පුද්ගලයෙක්ගේ කොළුවට වදිනවා. එක්ක සමහරලාට ලයිට් කණුවක් කඩාගෙන වැටෙනවා මේ පාර යන කෙනෙකුට. එක්ක යන වාහනික මොනවා හරි දොරක් ගැලවිලා හරි ටයර් එකක් ගැලවිලා හරි පාර යන පුද්ගලයෙක්. එක්ක සමහර වෙලාවට මේ ගෙදර වාඩි වෙලා ඉන්නකොට එක්ක වහලි පැත්තක් කඩාගෙන ඇඟට වැටෙනවා. එතකොට මේ වගේ මොකක් හෝ ඒ කර්ම විපාකයක් මුල් වෙලා තමන්ගේ ජීවිතේ අවසන් වෙන විදිහට ඒ කර්මයේ සකස් වෙලා එනවා. ඒ නිසා පින්වතුනි උපඝාතක කියන්නේ ජනක කර්මයෙන් උපද්දවපු පුද්ගලයා නසන්නා වූ ඔහුගේ ජීවිතේ අවසන් වෙන්න බලවත් වෙන යම් කර්මයක් ඇද්ද ඒ කර්මයේ උපඝාතක කර්මයේ හැටියට සඳහන් වෙනවා. දැන් බලන්න ඔබ අහලා ඇති අර ආයු වඩන කුමාරයා ගැන. මනුස්ස ලෝකේ ඉපදෙන්න ජනක කර්මයකින් දරුවෝ නැතුව කාලයක් හිටපු අම්මා තාත්තට ජීවිතේට සතුටක් ලබා දීපු පුංචි දරුවෙක් ඉපදුනා පුතෙක්. බොහෝම ආදරෙන් මේ පුතාව හදා වඩා ගත්තා. දරුවා ඇවිදින වයස වෙනකොට තමන් බොහොම විශ්වාස කරගෙන හිටපු හිත දකින අනාගතයේ පේන ඉෂිවරයන් වහන්සේ නමක් තාපසයන් වහන්සේ නමක් ළඟට දරුවා ආශිර්වාද කරගන්නයි අරගෙන ගියේ. මේ ඉෂිවරයා දරුවා දැකපු වෙලාවෙම දරුවාට වන්දනනකොට නිහඬව හිටිය අම්මා තාත්තට විතරක් ආශිර්වාද කරා. ඒ වෙලේ අම්මා තාත්තා අහනවා අනේ අපේ පුතාට ආශිර්වාදයක් කරන්න. ඇයි මේ පුතාට ආශිර්වාද නොකරන්නේ? ඔහු අනාගතේ බල්ලා කියන මේ දරුවාට අවශ්‍ය නැහැ. තව දින 7කින් මිය යනවා. අම්මා තාත්තා අඬන්න වැළපෙන්න පටන් ගත්තා. අනේ අපේ දරුවා බේරලා දෙන්න. ඒ වෙලාවේ අනාගතයේ දකින මේ ඉෂිවරයන් වහන්සේ කියනවා මට වෙන දේ පේනවා. ඒක මට වළක්වන්න ක්‍රමයක් මට පේන්නේ නැහැ කියලා. හැබැයි සවැත්නුවර ජේතවනේ අන්න බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ ළඟට මේ දරුවා අරගෙන යන. අම්මා තාත්තා දරුවා වඩාගෙන දුවගෙන දුවගෙන අඬ අඬ දරුවා වඩාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දෙමව්පියෝ දෙන්නම බුදුරජාණන් වහන්සේට වන්දනා කරද්දී බුදුරජාණන් වහන්සේත් අර විදිහට ආශිර්වාදයක් කරා. දීඝායිකෝ භවಂತಿ. ඒ අම්මා තාත්තට පුතේ වඳින්න වඳින්න කියලා ඒ පුංචි පුතා බුදුරජාණන් වහන්සේට වැඳෙව්වා. බුදුරජාණන් වහන්සේ නිහඬවම හිටියා. අම්මා තාත්තට සැකේ තවත් වැඩි. අනේ සාමීනි මේ අපේ එකම පුතා, මේ දරුව බොහෝ වහරහාර වෙලා ලැබිච්ච දරුවෙක්, මේ පුතාට ආශිර්වාද කරන්න. බුදුරජාණන් වහන්සේත් වදාලා මේ දරුවට අවශ්‍ය නැහැ, මේ දරුව තව ටික දවසකින් මිය යනවා කියෝ. මේ දරුවට අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ අර අම්මා තාත්තා මේ කාරණේ කියනකොට පින්වතුනි හඬන්න වැළපෙන්න පටන් අනේ අපේ දරුවා බේරලා දෙන්න කියෝ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බුදු ඇසින් බලලා කියනවා තථාගතයන් වහන්සේට වෙන දේ පේනවා.
හැබැයි බේරගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේට පේන්නේ වෙන දේ විතරක් පේනවා මෙන්න මේ දේ වෙනවා කියලා බේරගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේට පේන්නේ බුදුරජාණන් වහන්සේ අර තාපසයා දැක්කේ නැහැ බේරගන්න ක්‍රමී බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුව බේරගන්න ක්‍රමයක් තියෙනවා ඒ තමයි පිනක් බලවත් කරලා මේ දරුව බේරගන්න පුළුවන් ඒක බුදු කෙනෙක් විතරයි දැක්කේ අර තාපසයාට දකින්න ලැබුණේ පින්වතුනි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් කිව්වා මේ දරුව තියාගෙන පුළුවන් දැහුවා දින 7ක් පිරිත් මණ්ඩපයක් හදලා දරුව තියාගෙන පිරිත් කියන්න අම්මා තාත්තා කිව්වා නේ අපි කියන දේක් කරන්නම් දරුවගේ ජීවිතේ බේරගන්න භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමෙන් ලබලා දුන්නා දින 7ක් මහා සංඝයා වඩම්මලා පිරිතක් කිව්වා දරුව මැද තියාගෙන 7 වෙනි දවසේ පිරිත අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේත් ඒ පිරිත් මණ්ඩපේට ඒ පිරිත දේශනා කරන තැනට බුදුරජාණන් වහන්සේත් වැඩම කරා. පිරිත අවසන් වුණාට පස්සේ ඒ පුංචි පුතාව අරගෙන වැන්දෙව්වා. එතනදී බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීර්ඝායුෂ බවන්ති දීර්ඝායුෂ ලැබේවා. අම්මා තාත්තට හරියේ සතුටුයි. අනේ ස්වාමීනි අපේ පුතාට දැන් ආයුෂ ලැබුණාද? බුදුරජාණන් වහන්සේ වදාළ මේ දරුවට අවුරුදු 120ක්ම ආයුෂ තියෙනවා. ඒ කෙනා එදා නම තිබ්බයි පුංචි පුතාට ආයු වඩන කුමාරයා ආයුෂ වැඩිච්ච කුමාරයා මේ ආයු වඩන කුමාරයා තරුණ වයසේ එනකොට අද අපි වඳිනකොට කියන ගාථාවක් තියෙනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියන මේ ගාථා මෙන්න මේ ගාථාවෙන් බණහලා මේ ආයු වඩන කුමාරයා තරුණ වයසේදී සෝවාන් ඵලයට පත් වුණා. ඒ නිසා පින්වත්නි අපිට පේනවා සෝවාන් වෙන්න පින තිබ්බ අවුරුදු 120ක් ආයුෂ තිබිච්ච කෙනෙකුටත් ජීවිතේ උපත් හම්බක කර්මයක් බලවත් වෙගෙන ආවා. ආයුෂ අවසන් වෙන කර්මයක් බලවත් වුණා. පෙර සසරේ කරපු කර්ම විපාකයක් මත උනා. හැබැයි බුදු කෙනෙකුගේ බුදු නුවණින් ඒ උපත් හම්බක කර්මයේ යටපත් කරලා පිනක් බලවත් කරලා ඒ කර්ම විපාකෙ මග හැරගත්තා. ඒ නිසා මතක තියාගන්න පින කියන එක හරීම බලවත්. මාරක පන්න ගන්න පුළුවන් පිනේ. මාරක කියන්නේ පෙර සසරේ කරපු අකුසල විපාක බලවත් වෙලා කෙනෙකුට ඝාතනය වෙන්න උපඝාතක කර්මයක් වෙන්න පුළුවන්. උපපීඩක කර්මයක් හැටියට නොයේ රෝග පීඩා කරදර විපත් හානි එක දිගට තමන්ගේ ජීවිතේ විපත් ගලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ එන කරදර විපත් කෙනෙක්ගේ ජීවිතේ මග හැරව ගන්න පුළුවන්. ඒ මග හැර ගන්න පුළුවන්කම තියෙන්නේ පින් කරලා පින බලවත් කරලා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. අද අපි කතා කරන්නට යෙදුනේ ජනක කර්මයේ, උපස්තම්භක කර්මයේ, උපපීඩක කර්මයේ, උපඝාතක කර්මයේ කියන මේ කර්මයන්ගේ ඒ ස්වરૂපය පිළිබඳ ඔබට යම් ධර්මානුකූල දැනුමක් ඇති කර ගැනීම පිණිස. ඉතින් ඒ නිසා ඔබ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින ඔබ හැම දිනාටම අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරගනිමින් පින් රැස් කරගනිමින් ධර්මාවබෝධයේ පිණිසම මේ දහම් දැනුම ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර